ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනය විසින් ඉල්මනයිට් ඛනිජ වැලි අලෙවි කිරීම සඳහා 2020 වසරේ ජූලි මාසයේ ටෙන්ඩර් කැඳවා ඇති අතර ඒ සඳහා ගැනුම්කරුවන් සිවුදෙනෙකු විසින් මිල ගණන් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව පළමු ගැනුම්කරු ටොන් එකක් සඳහා අමරිකාන් ඩොලර් 165ක මිලකුත්, දෙවැනි ගැනුම්කරු අමරිකාන් ඩොලර් 163ක මිලකුත්, තිවැනි ගැනුම්කරු අමරිකාන් ඩොලර් 146ක මිලකුත් සහ සිවැනි ගැනුම්කරු අමරිකාන් ඩොලර් 130ක මිලකුත් ඉදිරිපත් කර තිබුණා. නමුත් කැබිනට් මණ්ඩලය තුන්වැනි ගැනුම්කරුට ටෙන්ඩරේ ලබා දීමට ගනු ලැබූ තීරණයක් හේතුවෙන් රජයට අමරිකාන් ඩොලර් මිලියන 1.5ක පාඩුවක් සිදු ඇති බවට ඊයේ රසු කෝප් කමිටුවේදී අනාවරණය වුණා. 2020 අඩුවීමක් තියෙනවා ඇත්තටම. ඒ අඩුවීමට ප්‍රධාන හේතුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ටොන් 85000 විකුණලා තියෙනවා. හැබැයි ඒ විකුණපු කොටස රැගෙන ගිහින් නැහැ. නමුත් එතකොට එකවුන්ටිං ප්‍රොසීඩියර්ස් අනුව මේ බඩු අරන් යනකම් අපිට එකවුන්ට් කරන්න බෑ. මම උපදෙස් දුන්නා ටෙන්ඩර් ප්‍රොසීඩියර් වයලේට් කරලා මේගොල්ලෝ කරනවා නම් ওই ටෙන්ඩර් එක අවලංගු කරන්න. හැබැයි මේ කැබිනට් එක අනුමත කරපු ටෙන්ඩර් එක. නමුත් මං හිතන අදත් ටොන් 20000කට සල්ලි ගෙවලා තියෙනවා කියනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ මේ අද යන එකයි මේ සල්ලි එකපාර ගෙවන්න නැතුව. මේ ටෙන්ඩර් එක ගියේ වැඩිම ඉල්ලුම් කරුට නෙමෙයි නේද? තුන් වෙනි කෙනාට දුන්නේ. එතකොට කොච්චරද වෙනස? ඩොලර් 20ක විතර ටොන් එක වෙනසකට දුන්නේ. මේ අඩු එක්කෙනාට දුන්නේ ඒ වෙලාවේ ඇත්තටම මේ කැබිනට් එක තීන්දුව කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ හැටියට මේ ඔද ඔයගොල්ලන්ගේ බෝනස් කිවා ගන්න සල්ලි නෑ, පඩි කිවා ගන්න සල්ලි නෑ කියලා. දැන් ටෙන්ඩර් කීයක් ආවද? 4. හතරක් ආවා. මොනවාද මිල ගණන් ඇවිල්ලා? ඒ කියන්නේ ටොන් එකක් 165. ඩොලර් 165. දෙවෙනි එක 263යි 146යි. තුනයි දාවේ. තව ඇත්තේ 130යි. 165 20කට නොදී කීයටද දුන්නේ? 147. එද 144 දුන්නා. දැන් එහෙනම් නෙගෝෂিয়েට් කරන්න ඕනේ 146 එක නේ 165 20ට උඩින් යන්න ඕනේ. ඇයි එහෙම නොවුනේ? මේක නිකන් මේ සිල්ලර කඩේක මුදලාලි කෙනෙකුට තේරෙන වැඩක් නෑ. අපි ගරු ලේකම්තුමාට අපි බාර දෙමු. මේක දැන් වෙලා, දැන් මේකේ ප්ලස් මයිනස් දෙකම පේනවා. නිසා මේක සම්බන්ධව ඔබතුමා හොයලා බලලා අපිට වාර්තාවක් ඉදිරිපත් කරන්න. මේ නිශ්චිත ටෙන්ඩර් එක දෙන්න ඇත්තේ ආයතනික ටෙන්ඩර් බෝඩ් එකකින් නෑ. මේක කැබිනට් එකෙන් ටෙන්ඩර් බෝඩේ, ඒ ටෙන්ඩර් බෝඩේ නිර්දේශය තියෙන්නේ ගරු ලේකම් ගරු සභාපතිතුමා මේක රීකෝල් කරන්න කියලා. කියන්නේ 1.5 million dollars තමයි මේක ලොස් එක. කැබිනට් එක කවදාවත් මෙහෙම තීන්දුවක් ගන්නෑ නෑ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණත් එක්ක මේක කැබිනට් එකට හරියට ෆැක්ස් එක යවවන. කැබිනට් එක මුලා කිරීමකින් තමයි මේ විකිණීමට ගිහිල්ලා තියෙන්නේ. ගරු සභාපතිතුමා ගරු ඇමතිතුමා කැබිනට් පේපර් එක යවලා තියෙන්නේ. ඉදිරිපත් වූ ආයතන අතරින් සාරානුකූල ලෙස ප්‍රතිචාර දක්වූ ආයතන නොමැති බැවින් මෙම ටෙන්ඩරේ ඉල්මනයිට් විකිණීම අවලංගු කර නැවත ටෙන්ඩර් කිරීමට විසින් නිර්දේශ ලබා දීයත් මේක තමයි ගරු ඇමතිතුමා යවපු කැබිනට් පේපර් එක. ආ කැබිනට් එකෙන් ආපු නියෝගය වෙන එකක් වුණාට